උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. අද සමහර දේශපාලඥයෝ කියලා තියෙනවා පුවත්පත්වල ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්ක කටයුතු කරන්න කැමති මේ රජයේ එක්ක කටයුතු කරන්න කැමති කියලා. ඉතින් එහෙනම් අපිට පේනවා ඩීල් දානවා කියපු අපිට එක්සත් ජාතික පක්ෂය තමයි ආණ්ඩුවේ එක්ක ඩීල් දාන්න කියලා ප්‍රචාර කියපු අපිට අපි කියනවා පැහැදිලිව මේ හදන්නේ මොන ඩීල් එකද කියලා අපි අහන්න කැමති. මේ හදන්නේ ආණ්ඩුවත් එක්ක ඩීල් එක දාන්නද මේ හදන්නේ කියලා අපි අහන්න කැමති. ඒකෙන් පැහැදිලිව පේනවා අර බලලා මල්ලෙන් එළියට පැන්න කියලා මේ ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන ආකාරය ඔවුතේ ඔවුන් එක්ක කටයුතු කරන ආකාරය අපිට පැහැදිලිව පේනවා. ඒ නිසා අපි කියනවා අපිට ඕනේ මේ වෙන වෙන කණ්ඩායමක හැප්පී හැප්පී ඉන්න නෙමෙයි අපිට ඕනේ ආණ්ඩුවත් එක්ක හැප්පිලා ආණ්ඩුව අද විධිමත් ගමනක් යන්න බවක් අපිට පේන්නේ. අද රටේ බයක් ඇති වෙලා තියෙනවා. අද රටේ භීෂණය ආපහු නැවතවිලා තියෙනවා. අද බරපතල විදිහට ප්‍රජාතන්ත්‍රවාදී කඩා දමමින් යනවා. එදා අපි අවුරුදු 5ක් කරාදී එක මිනිස් බිල්ලක් ගත්තේ නෑ අපි. අපි බයක් ඇති කරේ නෑ මේ රටේ. දේශපාලඥයෝන් ජනතාව දේශපාලඥයන්ට බයක් ඇති කරා. අත වශයෙන් මේ කාලේ මතක ඇති දේශපාලඥයෝ මාධ්‍යවේදීන් ඒක ඔක්කොම නැත්නම් මේ මාධ්‍යවේදීන් ජනතාව ඔක්කොම එකතුලා දේශපාලඥයෝ බය ඇති කරා මිසක් අපි රටේ ජනතාවට බයක් ඇති කරේ නැහැ. අපේ මා අමාත්‍යාංශ වලට ඇවිල්ලා එහෙම නැත්නම් පාරවල් වලට ඇවිල්ලා ගහලා ඇතුළට පැනලා ඒක ප්‍රජාතන්ත්‍රවාදී දෝරේ ගැලුවා. අද බය ඇති වෙමින් යනවා මේ ආරම්භය. අද ආණ්ඩුව මැතිවරණයක් අභියස තබාගෙන කටයුතු කරන ආකාරයේ හැසිරෙන ආකාරය ඔබට හිතා ගන්න පුළුවන්. මොන දැන් පෙරටුගාමී පක්ෂයේ අපේ මතවාද තියෙන්න පුළුවන්. හැබැයි පෙරටුගාමී පක්ෂය සම්බන්ධයෙන් මේ පහර දීම අපි එලා දකිනවා. අර කාන්තාවන් ඇදලා උන්ගේ ශරීර මේ අංගවලින් අල්ලලා පොලිස් ජීප් එකට ඒ පොලිසිය වාහන වලට විසි කරන තරම් මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව කටයුතු කරන බවක් අපිට පේනවා. ඒ නිසා අපි මේ රජයේ මැදිස්ත්‍ව මේ රටේ මැදිස්ත්‍ව හිතන්න පුළුවන් බුද්ධිමත් ඒ වගේම විවිධ සංවිධාන වලින් විවිධ ව්‍යාපාර වලට මතක් කරලා දෙන්න කැමති. මේ ආරම්භ කරන්න යන ගමන මේ ප්‍රජාතන්ත්‍රවාදී කඩ කරමින් යන ගමන ඒ වගේම අධි ආරක්ෂිත කලාපේ ඇතිවෙච්ච ඒ විශේෂයෙන්ම හමුදාපතිවරු තුන්දෙනාම ඉන්න අධි ආරක්ෂිත කලාපවල මේ වගේ මිනිසුන් ඇවිල්ලා මරලා නැත්තම් මැරිලා හෝ සිවිනිඳ අසාගත්ත හෝ අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඒක හරිම පුදුම විදිහට ඒවා වෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් අපි රටේ ජනතාවගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේම මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය. ඩොක්ටර් කී